අම්පාර දමන දිවියා කළ වෙල්යාය අසෙද්දූ ගොීන් මේීතිනබල සරු අස්සනු නෙළමින් සිටිනවා. මෙ බඳද අසවන්නක් ලබාගත හැකිවතිබේද මේ වෙල්යාායි කොටසක් වංචාකාරී ලෙස ගොඩවැලි කැනීම සඳහා යොදාගනීමට එක් තරා තැනැත්තෙකුට අවකාශ සැලසන්නේ. දමන හිටපු ප්‍රදේශ ලෙකම්වරයා සහ. එම ලේකම්වරයාගේ ඥාති සහෝදරෙකු වන, බෝ විද්‍යාහ පතල් කැනම් කාරර්වංශේ හිටපු ප්‍රධානයකුගේ ආශිර්වාදේ මතයි. එම කැනම් හේතුවෙන්. වෙල්්‍යයායට සිදුව ඇති හානිය විමර්ශණ ඉකුත්වසරේ ජනවාරි මස තිස්වනදා අනාවන්න කලා. ම් පරිර සහකාර ගොවිජන සංවර්ධන කොම සාරිස්වලිය මින්ෙන් හැරණේ විමර්ෂනාපරණයක්ත් සමකයි. කුඹරු ඉඩමකින් පස්සෝ වැලීවත් කරනුවන ඒ සඳහා අනිවාරෙන්ම ගොවිජන සංවර්ධන පනතානුව ඒ සඳහන් නීති්‍යන්කූල අනුමැතියක්. ගෝජන්සේවා කොම් සාරිස් ජெන්්‍රාල්ගන් ලබාගතයුතුයි. මේ කියන කුඹරයායේ පස්වැලිඉවත්කිරීම සඳහා කිසිම අවස්ථාවක ගෝජන සංවර්ධන පනත ප්‍රකාරව. ජනන්වද දෙපර් මන්තු විදිමත්න්මතියක් බගෙනනහැ. මේ සම්බන්ධයෙන් අපි මේ වෙනට දමන පොලිසිය පැමිනිල්ලක් කරලා මෙම කාරේ නැවත්තීම සඳහා වශ්‍ය ක්‍රියමාර්ග ගෙනනතියවා ඉදිරයේදී මේ සම්බන්ධයෙන් නීති මේය ක්‍රිය මාර්ග ගැනීම සඳ අශ්‍යක කටේතු ස දානම් කළ තියෙනවා. නීතිය ක්‍රියාත්මක කන්න බවට සහ කාරකොම සාරරි ිය කල ප්‍රකාශය. අදටත් හුදු ප්‍රකාශයක්ම පමණයි. මෙම විනාශයට හිලාවලෙස ැනීම් සඳහා යොදාගත් හමිය කෙරුණු වී වගාවද අසාර්ථක වී ඇති තරම මේ දසුන්වලින් කියාපානවා. වග්‍යවේතු නිර දහරින්ගේ ආශිරවාදය මත, මේ වෙෙල්යාය වෙනසූ අදාළ කැනීම් බලපත්‍රලාභිා. වෙල්්‍යයායේ කොටසක සවි කල වැලි නිසාරණ යන්ත්‍රය අද තත්්‍රාත්මකයි. කැනීම් හා නිසාරණ කටය සඳහා. අදාළ තැනත්තාගේ නමට නිකුත් කළ බලපත්‍රවල වලංගු කාලය මීට මාස හතරකට පෙර අහෝසිවී තිබෙනවා. එහෙත් වෙනත් පපුද්ජලේකුගේ නමට වෙනත් ස්ථානයක් වෙනුවෙන් නිකුත් කරනු බලපත්‍රයක් මේ දිනවල, මෙහි සිදුවන කටයුතු වෙනුවෙන් ජොදාගැනීමට අවසරදී තිබෙන්නේ බුවිද්‍යාහා පතාල් කාර්වයංශය විසනුයි. මේ කවර නම් නීතියක්ට පරිසර අමාත්‍යතුමනි මේ ඔබේ අවධහනය පිණනිසයි.